Bene. మమ ఇమేషా దేవింది. మమ రష్మికావింది. బదుల్ల నైట ఆయతని ఆధునికేక్ విధిహట అపి భండారవేల డిపోవే కార్మిక పూర్ణం దంట లబ్బనవా అపి బలాపొరొత్తున అపేమ వ్యాపారయక్ పటంగన్. ඇත්තර මම ඒක ඉතා සතුටින් කරගෙන යනවා. එන කස්ටමස්ලා ඒ කියන්නේ බොහොම සතුටින් වැඩත් කරන්න දෙනවා මට. මම මගේ ආයතනයත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම ටෙක්රම් ප්‍රසාදිනි. මම හංසනී රක්මාලි. මම බදුල්ල නයිට ආයතනයේ මෝටර් සයිකල් යාන්ත්‍රික පුහුණු පාඨමාලාව හැදෑරුවා. අවුරුද්දක් පුරා වසරක් පුරාවට මම දියතලාව චන්න මෝටර්ස් ආයතනයේ පුහුණුව ලැබුවා. දැන් මම බදුල්ල ඌව සුපර් ටෙක්නිෂන් ආයතනයේ වැඩ කරනවා. කට්ටිය එක එක විදිහෙන් මනින්නේ. ඒකට මේ ෆීල්ඩ් එකේ වැරද්දක් නැහැ. මේ ෆීල්ඩ් එක හරියට ඉගෙන ගත්තොත් ගෑල්ලා මේකට තමන්ගෙම කියලා ස්වර රැකියාවක් කරන්න පුළුවන්. මගේ නම ප්‍රියන්තුල් සිල්වා. මම මෝටර් යාන්ත්‍රික ශිල්පී උපදේශක වශයෙන් තමයි ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම අධිකාරිය කටයුතු කරන්නේ. අපි ගත්තොත් එහෙම මේ අංශය ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීම අංශය දිස්ත්‍රික් කාර්යාලයේ බදුල්ල. එතකොට මේ අංශෙන් තමයි මූලිකව සාමාන්‍ය මේ යාන්ත්‍රික මෝටර් යාන්ත්‍රික ශිල්පී පුහුණු වීම කටයුතු මූලික පුහුණු වීම කටයුතු සිද්ධ කරන්නේ. මෙතනදී අපි පුහුණු වීම ආධුනිකයෙක් පුහුණු කිරීමේ ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම ආයතනයකට යොමු කරලා ආයතනයේ නිපුණ ශිල්පියෙක් යටතේ පුහුණු වීම ලබන. දෙවෙනි ක්‍රමයේ තමයි මෙතනට ආධුනිකයෙක් බඳවාගෙන මාස 3ක මූලික පුහුණුවක් ලබා දීලා ඊට පස්සේ ආයතනික පුහුණුවකට යොමු කරනවා. මාස 3ක මූලික පුහුණුවේ යටතේ බඳවා ගන්න ළමයි අපි මෝටර් යාන්ත්‍රික ශිල්පීන් විදිහට තමයි බඳවා ගන්නේ. එතනදී අපි උදාහරණයක් ගත්තොත් එහෙම මෝටර් කාර්මික ශිල්පී ළමයෙක් විදියට බැඳුණු ළමයෙක් වෙල්ඩින් අංශෙත් පුහුණුවෙන් ලැබීම කරනවා. මෝටර් සයිකල් අංශෙත් පුහුණුවෙන් ලැබීම කරනවා. මෙතනදී එතන ළමයාට අවස්ථාවක් ලැබෙනවා විවිධ ශේෂ්ත්‍රවල මූලික පුහුණුව ලබන්න. ඒ තුලින් ඔහු තීරණය කරගන්නවා ඔහු කොච්චර මොන ශේෂ්ත්‍රයකද දක්ෂතාවයේ තියෙන්නේ කියලා. අපි ආයතනයේ ඉගෙන ගත්ත ගොඩක් ළමයි විදේශගතව වෙලා තිනවා. ඒ වගේම ස්වයන් රැකියාව විදිහට තමන්ගේම ව්‍යාපාර කරනවා. ඒ කියන්නේ මෝටර රථ ශේෂ්ත්‍රෙම ව්‍යාපාර කරනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඒ ශේෂ්ත්‍රයට යොමු වෙලා ඔවුන් මේ මහා පරිමාණ ව්‍යාපාරික බවට පත්වමින් සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ අපේ ආධුනිකයන්ට නැවත පුහුණු වීම කටයුතු ලබා දෙනවා. තවත් තොරතුරු බොහොමයක් දැනගන්න ඌව නිවුස් ක්ලබ් subscribe කරන්න.